ළමයි අද අපි කතා කරන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමේ අපි තියරි අවසන් කරලා තියෙන්නේ තියරි අවසන් කරලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන පාඩමේ ප්‍රශ්න කිහිපයක් තමයි දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න ඔයගොල්ලන්ට පාඩමේ තියරි කොටස් වලින් අහු නොවුන දේවල් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ගණිත දැනුමට එක් කරගන්න පුළුවන් වෙයි එහෙනම් අපි අපේ ත්‍රිකෝණ අංග සාම්‍ය ගණන් හැදීමේ වීඩියෝ එකට යමු මම ඉස්සෙල්ලාම තෝරගන්නවා ගණනක් ත්‍රිකෝණ මෙහෙම තියෙන අපේ පළවෙනි ත්‍රිකෝණ දෙක පැහැදිලිද ඔය පළවෙනි ත්‍රිකෝණ දෙක මෙහෙම තියෙන්නේ එක හරියට නඳුන්නේ නැහැ කල්පුක එකක් පොඩි එකක් නේද මෙන්න මේ හැදින් තියෙන ත්‍රිකෝණයක් ගැන තමයි ඉස්සෙල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිද මම ඒක අපි හරියට අඳින්මු මෙන්න මේ හැදී තියෙන ත්‍රිකෝණ දෙක ඔන්න හැදී තියෙන්නේ A B C P Q R මේ දෙක කොහොමද කියලා තියෙනවා දත්ත වශයෙන් මේකළු මේ ගානේ දීලා තියෙනවා අපි දත්ත සලකා බලනවා AC සමානයි PR කියලා දීලා තියෙනවා AC සමානයි PR තව දත්තයක් දීලා තියෙනවා AB සමානයි R Q කියලා හරි ඒගොල්ලෝ මෙන් කියන්නේ අපිට කියනවා BP සමානයි CQ කියලා පෙන්වන්න මෙන්න මේ කොටස මෙන්න මේ කොටසට සමානයි කියලා පෙන්වන්න එහෙනම් ඉස්සෙල්ලාම අපි දැන් මේ කතා කරන්නේ ත්‍රිකෝණාංග සාම්‍ය කියන පාඩම එහෙනම් අපි මේ ත්‍රිකෝණ දෙක මොනවා කරලා ඉන්නවද එහෙනම් ඉස්සෙල්ලාම මේ ත්‍රිකෝණ දෙක අංක සාම්‍ය කරලා ඉන්නවා මේ ත්‍රිකෝණ දෙක අංක සාම්‍ය කරායන් පස්සේ මේ ත්‍රිකෝණ දෙක අංක සාම්‍ය කරායන් පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ අපි ත්‍රිකෝණ දෙක වෙන් කරගෙන ඉස්සෙල්ලාම ABC ත්‍රිකෝණය අනිත් ත්‍රිකෝණ තමයි PQR ත්‍රිකෝණ පැහැදිලි නම් ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණ එතන මේ ත්‍රිකෝණ දෙක වෙන් වෙන්ව ගත්තාම අපි බැරිලා හරි මේ ත්‍රිකෝණ දෙක අංක සම කළොත් අපිට කියන්න පුළුවන් වෙනවා අංක සම ත්‍රිකෝණ දෙකක අනුරූප අංග සමාන වෙනවා කියලා. පැහැදිලිද අපි ප්‍රමේයයක් ඉගෙන ගන්න ත්‍රිකෝණ අංග සම පාඩමේදී අංක සම වෙන යම්කිසි ත්‍රිකෝණ දෙකක් අංක සම වෙනවනම් ඒ අංක සම වෙන ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන වෙනවා කියලා. පැහැදිලිද ළමයි? එතන මම මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. අංග සම කරාම අපි දැන් මේ දීලා තියෙන දත්ත ලකුණු කරගමු. AC පාද සමානයිලු AC පාද සමානයිලු PR පාදයට AB කියන පාද සමාන වෙනවලු මෙන්න මේ PRQ කියන පාදෙට වදත්ත මේව තමයි දත්ත හරි එතකොට මම මේ ත්‍රිකෝණ දෙක අංග සම කළොත් ඊට අනුරූප අංග සමාන වෙන හින්දා මට අනුරූප පාද වශයෙන් ගත්තොත් ඉතලා මේතර මේ ත්‍රිකෝණේ BC කියන පාදය මොකෙන් සමාන වෙන්න ඕනද මේ PQR කියන ත්‍රිකෝණේ PQ කියන පාදෙ සමාන වෙන මොකක්ද හේතුව වෙන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූපම සමානයි. මම මේ ගාන හදරින් දී කියලා දෙන්නේ. හරි. එතකොට මෙන්න මේ කෑල්ල මේ කෑල්ලට සමානයි නම් එතකොට ඒ කෑලි දෙකෙන්ම ඒ කියන්නේ මම මේ පාදෙ සමාන වෙනවා මොකක් වුණොත්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරු. නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරු. ඔහොම සමාන වෙන පාද දෙකෙන් එකම දිග ප්‍රමාණයක් අඩු කළොත් මෙන්න මේ PC කියන එකම දිග ප්‍රමාණය අඩු කළොත් අපිට මේ කෑල්ලට සමානයි කියලා උත්තරය එනවා නේද බලන්න. හතර බලන්න කියපුවොත් මම ආයි කියන්න. මේ BC කියන පාදේ PQ කියන පාදේ සමාන කරනවා. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වේ කියන තියරිය. හරි. එතකොට මම මේ දිගෙනුයි මේ දිගෙනුයි එකම දිග අඩු කරනවා. මේ ලොකු දිගෙනුයි මේ දිගෙනුයි මෙන්න මේ එකම දිග කොටස අඩු කරනවා. එහෙම අඩු කරන්න පුළුවන්ද? අඩු කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂය අටවසරෙදි ඉගෙන ගන්න නවවසරෙදි ඉගෙන ගන්නවා ප්‍රත්‍යක්ෂ කියන ප්‍රමේයය මම මෙතනදී චුට්ටක් විස්තර කරන්න x සමානයි y කියලා තියෙද්දි දෙපැත්තරම අපිට මොනවා කරන්න පුළුවන්ද එකමගේ එකතු කරන්න එකමගේ අඩු කරන්න එකමගෙන් විදන්න එකමගෙන් ගුණ කරන්න පුළුවන් එහෙම කළා කියලා සමීකරණයේ වෙනසක් සිද්ධවන්නේ නැහැ පැහැදිලිනේ
ඉස්ලාම් ගාන දිහා බලන්න ඕන. ගානේ පින්නන්නේ කියන කැලේ දෙක කොහෙද තියෙන්නේ? ආ. ඒ දෙක අදාළ ත්‍රිකෝණ දෙක මොකක්ද? BP කියන කැලේයි තියෙන්නේ ACB ත්‍රිකෝණයක. CQ කියන කාතාලෙම ඉන්නේ RPQ ත්‍රිකෝණය. එහෙනම් මේ දෙක අංග සමකලා. අංග සමකලයන් පස්සේ ඊට අදාළ අනුරූප අංග සමාන වෙනවා කියලා ලියුවා. ඒ අනුරූප අංග දෙකෙන් මෙන්න මේ දෙකටම පුදු කැල අඩු කර. එහෙම අඩු කරන් පස්සේ මේ කැලේට समान है क्या ये ना हरी अभी ये ना गाना हादम अभी गाना हादम ये तो इसलाम आंग का समय कराने वाले मैं का आंग का समय ना अवस्था हूँ मुखात्ते मैं का आंग का समय ना अवस्था अभी इधर दात्ता देखा दी रहती है ना ये बोल लो मैं का समान है कि ना पाँच देखा समान है कि ना दी रहती है ना अभी आंग का समय में संबंधता එතර පාපා පා කියන අවස්ථාව ගන්න නැහැ මොකද පාද තුනට සමාන නැහැ කෝකෝ පා ගන්නත් නැහැ කෝණ දෙකක් සමානයි කියලා දීලා නැහැ සමාන්තරයි කියලාවත් මුකුත් අපිට දත්ත දීලා නැහැ මේ ගානේ කෝණ දෙකක් සමාන කරගන්න කර්ණ පා කියන අවස්ථාව බලන්න කර්ණ පා කියන අවස්ථාවේ කියවෙන්නේ අංශක 90 කෝණයක් දෙකේම තියෙන්න ඕනේ ඒ ත්‍රිකෝණ දෙකට අදාළව කර්ණයන් දෙක සමාන වෙන්න ඕනේ හා තවත් එක් පාද යුගලක් සමාන වෙන්න ඕනේ කර්ණ පාවස්ථාව කියන්නේ ඒක. එතකොට මේ ත්‍රිකෝණ දෙක දිහා බැලුවාම අංශක 90 දෙකක් තියෙනවා දෙකේම. ඒවාට අදාළ කර්ණයන් දෙක සමානයි කියලා දීලා තියෙනවා ඒගොල්ලෝ. මේ කර්ණය කියන්නේ අංශක 90 කොට ඉස්සරහින් තියලා පාදේ. මේ ත්‍රිකෝණට අනුව මේක කර්ණය, මේ ත්‍රිකෝණට අනුව මේක කර්ණය. එතකොට අංශක 90 කෝණයට ඉස්සරහින් තියලා පාද දෙක සමාන වෙලා තියෙනවා. එතකොට කර්ණය කියන එක සම්පූර්ණයි. අංශක 90 කෝණ දෙක සම්පූර්ණ කරලා තියෙනවා. හරි. ඊටමතරව තවත් එක් පාද යුගලක් සමාන වෙන්න ඕනේ. ඒතරම මේගොල්ලෝ දත්ත වශයෙන් දීලා තිනවා තවත් එක් පාද යුගලක් සමානයි කියලා. ඒතරම මේ අවස්ථාවේදී දත්ත තුනම මේගොල්ලෝ දීලා තිනවා මේ ගාන තුන. මේ දත්ත තුන මොකද්ද? අංශ 90 කෝණය, කර්ණ දෙක, ඊටමතරව තවත් එක් පාද යුගල. හරිද ළමයි? එතකොට මේ ත්‍රිකෝණ දෙක අපිට අංග සම කරන්න වෙන්නේ කර්ණ පා කියන අවස්ථාව යට. එහෙනම් අපි ඉස්සලාම අංක සම කරමු මේ ත්‍රිකෝණ දෙක අංක සම කරමු අවස්ථාව වෙන්නේ කර්ණපා අවස්ථාව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන් පල්ලේ ඒතර මම ඒවට බලලා උත්තර දෙන්නම් අවශ්‍ය උත්තර හරිද තමයි ඒතර අපි ලියනවා ඉස්සලාම කෝණෙ ලියමින් ABC කෝණය සමානයි PQR හේතුව B ඇත මොකද ඒගොල්ලෝ අංශ 90යි කියලා දීලා තියෙනවා ඊට පස්සේ කර්ණය සමානයි කියලා පෙන්නමු AC සමානයි PR කර්ණ දෙක AC සමානයි PR ඒකත් ඒගොල්ලෝ දීලා තියෙනවා D ඇත නැත්තම් දත්තය කියලා කියන්න පුළුවන් අපිට ඊට පස්සේ තවත් එක් පාද යුගලක් මේ පාදෙට මේ පාද එහෙනම් AB සමානයි RQ ඒකත් මොකද්ද ළමයි දත්තය දීලා තියෙනවා දීයට එහෙනම් අපිට කියන්න පුළුවන් එම නිසා ABC ත්‍රිකෝණය ABC ත්‍රිකෝණය අංග සම වෙනවා අංග සම ලකුණ ඕක අංග සම වෙනවා PQR ත්‍රිකෝණය මතකයතුව අංග සම වෙන අවස්ථාව ලියන්න ඕනේ වරහණක් ඇතුලේ මොකක්ද අවස්ථාව කර්ණපා කර්ණපා
එතකොට ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න ඕනේ නැත්නම් අංග සම කරන්නේ නැතුව අපිට කියන්නේ මේ අනුරූප අංග සමාන වෙනවා කියලා නේ අංග ත්‍රිකෝණ දෙක අංග සමුණුත් කියලා අර ප්‍රමේය උදන්න පුළුවන් එහෙනම් අපේ පළවෙනි විදිහට ලිව්වා ත්‍රිකෝණ දෙක අංග සම කළා දා ගන්න කොයි කොට ටක් ගාලා ඔක හරි නම් එතකොට අපි ඔහොම ත්‍රිකෝණ දෙක අංග සම කළා එහෙනම් යන් අපි ඉතින් යහට මගේ බෝඩ් එක ඊට වදින්න මම මකනවා හරි මම රූපේ රූපේ කියාගෙන ඉතින් ටික මකනවා अनिवार्य त्रिकोण ඔන්න දැක්බා හරි දැන් එහෙම මෙහෙන් පාද මෙහෙම ඉස්සලා පාදලා ඇද වෙලා එහෙම පේන්නේ නැහැ දැන් ඔහොම තියෙන දැන් එකමත් එක තිබ්බාම මේ ඇඟිලි දෙකන මේ ඇඟිලි දෙක සමානයි මේ ඇඟිලි දෙකන මේ දෙක සමානයි මේ ඇඟිලි දෙකන මේ ඇඟිලි දෙක සමානයි අන්න ඒ වගේ ත්‍රිකෝණ දෙකක් එකමත් එක තිබ්බාම ඒ ත්‍රිකෝණ දෙකේ පාද තුන ඊට අදාළ අනිත් ත්‍රිකෝණයේ පාදයත් එක්ක එකමත් එක සමපාත වෙනවා අන්න එහෙම සමපාත වෙන ත්‍රිකෝණවල පාද එහෙම සමපාත වෙන ත්‍රිකෝණවල කෝණ සමාන වෙනවා කියන එක තමයි මෙන්න මේ ප්‍රමේයය කියන්නේ. පැහැදිලිද ළමයි? ඒක ත්‍රිකෝණ දෙකක් අංග සම වෙනවා නම් ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූප අංග සමාන වෙනවා. එතකොට දැන් අපි මේ ත්‍රිකෝණ දෙකේ සමානයි කියලා දැනට දන්නේ මෙන්න මේ කෝණිට මේ කෝණි මේ පාදිට මේ පාදි මේ පාදිට මේ පාදි. එහෙනම් දැන් මේ දෙක ත්‍රිකෝණ දෙක අංග සම කරලා නම් අපිට කියන්න පුළුවන් නේද? මේ කෝණිට මේ කෝණි සමානයි මේ කෝණයට මේ කෝණය සමානයි එහෙනම් මෙන්න මේ EP කියන පාදෙට PQ කියන පාදෙ සමානයි අපිට මේ ගාණ හදන්න නම් අර කෝණවල අවශ්‍යතාවයක් නැහැ අපිට පාදයක් මේ සමානයි කියලා පෙන්වන්න ඕනේ එහෙනම් දැන් අපි ත්‍රිකෝණයේ පාද දෙකක් එකිනෙකට සමානයි කියලා දන්නවා එහෙනම් සමානයි කියලා දන්නේ නැති අනිත් පාදෙත් අපි සමානයි කියලා පෙන්වනවා එහෙම සමානයි කියලා පෙන්වන්නේ කොහොමද අපි ප්‍රමේයයක් ඉගෙනගෙන තියෙනවා අංග සම ත්‍රිකෝණවල අනුරූපංග සමානයි කියලා. පැහැදිලි නමයි. ඒ ප්‍රමේයෙන් දැන් අපි අර පාද දෙක සමානයි කියලා ලියමු. ලියමු එහෙනම් BC පාදයේ සමානයි PQ පාදයට හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. අනුරූප අංග සමාන වී පැහැදිලි අනුරූපාංග සමාන වේ මෙන්න මේකයි ලියන්න අපි දැන් මේ මෙහෙම පාද දෙක සමානයි කියලා පෙන්වනවා මේ සමානයි කියලා පෙන්වන්නේ හේතු වෙච්ච කරනවා ලියන්න ඕනේ දැන් අපි අර ත්‍රිකෝණාංග සාම්මේදී හැම සමානයි කියලා කියන හැම පාදයක් හැම කෝණයකටම ලිව්වා මොකද්ද එක්කෝ දීලා තියෙනවා නම් දී ඇත නැත්තම් ඔයගොල්ලෝ කලින් ගණන් හදලා ඇති මොකක් හරි වෙන කෝණ සම්බන්ධතර සම්බන්ධතාවයක් නැත්තම් පාද අතර සම්බන්ධතාවයක් උදාහරණයක් වශයෙන් කිව්වොත් පොදු පාදය ඒකාන්තර කෝණ අනුරූප කෝණ අන්න ඒ වගේ සම්බන්ධතා තියෙනවා නම් ඒවා කොරහන තුන ලියනවා හරි ඒකවල දිලි තිනවන දත්තේ විදිහට ලියනවා ඒ වගේම තමයි මේ පාඩම් වල තියෙන විශේෂත්වය තමයි අපි ලියන හැම දෙයකම හේතුවක් ලියන්න ඕනේ වරහණක් දාලා ජ්‍යාමිතියේ තියෙන විශේෂත්වය තමයි ඔක්කො අපි යම්කිසි ජ්‍යාමිතික ප්‍රමේයයක් කොතනට ගානක යදුවත් එතෙන්ට වරහණක් දාලා අදාළ ප්‍රමේය නැත්නම් අපි යොදාගත්තා හරි ලියන්න ඕනේ පැහැදිලි තමයි හරි එහෙනම් දැන් ලිව්වා දැන් ඔන්න වැඩි ගොඩ BC එහෙනම් මම මේ පාදයේ හැදිලා තියෙන කොටස් දෙක ලියනවා මම වැඩි දෙයක් අලුතෙන් කරේ නෑ මේ BC කියන පාදයේ කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ
ඒ කොටස් දෙක ලියනවා BP පාදයේ ධන PC පාදය සමාන වෙනවා දැන් PQ පාදය මේ බලන්න PQ PQ පාදය මම මේක ඇර තුන කියලා දාන්න PQ පාදය එතන තියෙන්නේ දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි එකතු වෙලා දෙවෙනි කොටසයි තුන්වෙනි කොටසයි එකතු වෙනවා මම ඒකත් ලියනවා මේ විදිහටම PC ධන CQ දැන් පේනවද ළමයි සමාන ලකුණෙන් දෙපැත්තෙම මම මේ කැලේ තුතම අහන්න මෙහෙන් කියන්න අනුරූප අංග සමාන වේ මෙතන මම මේ කැලේ ටිකක් ලොකෝඩ් ලියන්න ඉතින් පැහැදිලි වෙන්න මම යටින් ලියන්න මොකද ඒකට ඒගොල්ලෝ ගාන බලනකොට පැහැදිලි වෙයි BC කියන පාළි දෙක තියෙන කොටස් දෙකකින් මේ මේකයි මේකයි මම ඒක ලියනවා BP ධන PC සමාන වෙනවා PQ පාදයක් මේක ධන මේ PC ධන CQ BP ධන CQ ඉතින් පේනවද සමාන ලකුණෙන් දෙපැත්තම එකම කෑල්ල තියෙනවා එහෙනම් අපි දෙපැත්තෙම එකම කෑල්ල මේ PC කියන කෑල්ල හපන්න පුළුවන් නැත්නම් අපි තේමකින් කිව්වොත් තනිතේම ආශයෙන් කිව්වොත් දෙපැත්තෙම PC කියන කොටස අඩු කර එක කොටු කරලා පින්නන්න පුළුවන් නැත්තම් කපලා දාන්න පුළුවන්. එහෙනම් මේ මම මේ පැත්තේ සමාන ලකුණෙන් PC කැලල කපනවා. මේ පැත්තෙත් කපනවා. එහෙනම් අපිට අවසානයේ ඉතුරු උනේ BP = QPQ. දැන් මෙතන මෙහෙම කප්පු එකට අපි කියන්න ඕනේ කැපේ මොකක් වින්දද? ප්‍රත්‍යක්ෂය. ප්‍රත්‍යක්ෂය. නිසා. හරි. උදේ BP = CQ කියයි BP දැන් මෙහෙම කපන්න බැරි නම් කටුප එක තේරුම් නැත්නම් කාට හරි කියන්න දෙපැත්තෙම PC කියන කොටස අඩු කරන්න. පැහැදිලි තමයි. ඒකෝර අපි එක ගණක් හදුවා. මේ වගේ ගණන් 10ක් විතර සාකච්ඡා කරනවා වීඩියෝ 10කින්. සීරීස් 10කින් සීරීස් 10කට කළා මේ පාඩම මේ ගණන් සාකච්ඡා කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. මේ ගණන් තේරුම් පේරෙන්න ඇති. කරේ මොකද? සර්ලයි ත්‍රිකෝණ දෙකක් සම කරලා ඊට අදාළ අනුරූපයන් සමාන කරලා මේ පාදයන් හැදිලා තියෙන කොටස් වශයෙන් ලිව්වා. කොටස් වලට කඩලා ලිව්වා. ඒ කොටස් වලින් සමාන ගැලී ඉවත් කරා ඊට පස්සේ ඉබේට මේ ගැලී දෙක ආවා හරි එහෙනම් අද අපි අපේ වීඩියෝ එක අවසන් වෙනවා එහෙනම් ඔයගොල්ලෝ ආයි ගෝ